Swarnavahini. ඔයා මට දේවල් හංගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා නම් මට ඇත්ත කියන්න යාවේ කියලා. මං ආවේ මේ පැත්තට නෙවෙයි. මං ආවේ අර පැත්තට. ඒ කියන්නේ ඔයා මේකේ මොනා හරි දෙයක් දන්නවා. දිලිෂාන් ළඟ මාමර කලින් ඉඳලා තියෙන මේ අඟුලානේ. ඒකින් දෙයා නිතරම මෙහෙට ආව ගියාලු. ඒ කියන්නේ ඒකිට මේ පැත්තත් එක්ක තියෙන සම්බන්ධය හරි කියන එකනේ. ඔයා මට ඔය නොකියන දෙයට ඇවිල්ලා තියෙන්නෙත් මේ පැත්තට. මං විස්තරයක් හොයාගෙන ආවෙත් මේ පැත්තට. ඒ කියන්නේ අපි කපාගෙන ආපු පාර හරි කියන එකනේ. කොහොමවත් දිල්ෂාන්ට මේ පැත්තත් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියන එක හරි. මෙතන කතා කරන්න බෑ බම් මෙතන කතා කරන්න බෑ ඒක. ඇයි දැන් මං උඹත් එක්ක වැල්ලට ගිහින් ලව් කරන්නද? ඕ පොඩි ලව් එකකුත් තමයි යංගෝ. බණ්ඩමේ ඔබ මගේ කුණුවර පහ ගන්න ලෑස්ති වෙන්න එපා. අනේ මං කිව්වාම ආලා යමංකෝ බං ප්‍රශ්නයක් බං හදිස්සියක් යමංකෝ. මං දැන් උඹට කිව්වනේ මට කොහෙවත් යන්න බෑ. හරි බැරිද? මට බෑ. බෑ. බෑ තමයි. හරි. ඇයි මොකද? ඇයි දැන් උඹ මොකද මගේ ගෙදර කරවන්නේ? කතා කරා. ඔමි දැම්බ. ඔයා දන්නවද රොවිනි? වත්සලා එක දවසක් දැකලා තියෙනවා ඔය මිනිස්සයා ඔගලන් ගෙදරත් එනවා. ඒ කොහොමද? මං හිතන්නේ වත්සලා ඔගලන් ගෙදර ආපු වෙලාවක තමයි දැකලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට සැකයක් ඇති වුනේ. ඊට පස්සේ අපි නිකමට වගේ ওই මිනිස්සුගේ ගෙදරත් හොයාගෙන ගියා. කොහොමද ගෙවල් දන්නේ? වත්සලා ෆලෝ කරලා තමයි හොයාගෙන තියෙන්නේ. ඔයා දන්නවනේ ඉතින් වත්සලාගේ වැඩ. ඊට පස්සේ අපි දෙපාරක්ම මේ මිනිස්සුන්ගේ ගෙදර ගියා. ඒ උනාට වැඩි විස්තරයක් හොයාගන්න හම්බුනේ නැහැ. මේ පැත්තේ ඉන්න සෑහෙන දුප්පත් මිනිස්සුනේ. ඔව් ඉතින් මුළු ලංකාවෙම ඉන්න දුප්පත් මිනිස්සු තමයි. එක අතකට දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත සරලයි රුක්ෂාන. සල්ලි තියෙන අපිට තියෙන ප්‍රශ්නේ මේ මිනිස්සුන්ට නෑ. ඒක නම් ඇත්ත. කෑගෙවෙ නැත්තම් කියන්නේ කවුද අන්න ඔබම මරන්න අරගෙන එනවද කියලා යන් ඩාලින් අක්ක කියලා උස්සගත්තා මොකද යකෝ බය වෙන්නේ නැත්තේ හරි හරි ඉතින් දැන් සෝරි කියලා කිව්වනේ දැන් මේ කතාව අහන්නකො මං කියන දේ මට උඹ කියන දේවල් අහන්න ඕනේ ඔබ මං කියන දේවල් අහපන් ඕකනේ ඉතින් ඔයාට කේන්ති යනෝනේ කොච්චර කිව්වා හැම වෙලෙම කේන්ති ගන්නෝනේ උඩ මං කියන දේ අහන්නකො උඹට කතා කරන්න දෙයක් තියෙනවනේ ගෙදරම ගෙදර ගිහින් ඕන දෙයක් කියහන් ඔබට එහෙම කියන්න බැරෙන් ඔබ ඕන දූත පිටික පාලය මම යනවා යන්න අනේ ගෙදර යන්න එපා අනේ මං කියන දේ අහලා යන්නකෝ ඔයා ඔබ කියන දේවල් මං අහන්නම් ගෙදර ගිහිල්ලා මං ගෙදර මොකෝ මේ වැල්ලේ කිව්වයි කියලා ගෙදර කිව්වයි කියලා වෙනසක් නැහනේ අනේ ගෙදර යන්න එපා ආදරේටනේ කියන්නේ ගෙදර යන්න එපා මං කියන දේ අහන්නකෝ මොකද්ද ඔබ කිව්වේ මොකද්ද බන් ඔබ කිව්වේ ආදරේ ඔබ කොහොමද මට ආදරේ කියන ඔබ මගේ වාහකද වාහකද මගේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ චුට්ටක් සංසුන් වෙලා මං කියන දේ අහන්නකෝ ඔයා. වාඩි. වාඩි වෙන්න. පොඩ්ඩක් සංසුන් වෙලා මං කියන දේ අහන්නකෝ. දැන් ඔයා ගෙදර ගියා කියලා ඔයාට එතන ඇති මගුලක් නැහනේ. අපි මෙතන මේ කතාව කතා කරලා ඉවර කරමු. වෙන්න.
Yummy! Seven oils in one black seed hair oil. Strong inside, set outside. සිසිර කුමාර ගෙදර කවුරුත් නෑ වගේනෙ. මේ දොර නම් ලොක් කරලා නෑ, අපි ඇතුළට ගිහින් බලමුද? පිස්සුද ඔයාලට? ඊට පස්සේ ඇතුළේ තියෙන මොනහරි නැතුනොත් අපිට බ්ලේම් කරයි. එහෙනම් මොකද කරන්නේ? අපිට කතා කරලා බලන් ඉදිවද දන්නේ නෑනේ. සිසිර කුමාර කවුරු හරි ඉන්නවද? කවුරුත් නැහැ නේ. දැන් ඉතින් මොකද කරන්නේ? අපි ටිකක් වෙලා ඉඳලා බලමුනේ. ළඟකට ගියත් දන්නේ නැහැ නේ. ඔව්නේ. අපි පැය භාගයක් විතර ඉඳලා බලමු. බ්ලොක් කරලත් නෙවෙයි ගිහින් තෙන් ළඟට යන්න ඇත්තේ. හලෝ මහත්තයා. හා, ඔයා ගියාද? මම ආව මහත්තයා. හා, දැන් දාවේ? දැන් මේ චුට්ටක් වෙලා. හා, කොහමද අම්මල එහෙම සනීපෙන් ඉන්නවද? සනීපෙන් ඉන්නවා මහත්තයා. හා, හරි එහෙනම් මං තියන්නම්. මං ඔයා ගියාද බලන්න ගත්තේ මහත්තයා. මං අදාර මේ බානුකලගේ බෝඩිම පැත්ත පොඩ්ඩක් ගිහිල්ලා එන්නද? කමන්න ඇත්ත. බානුක කිව්වේ අර බෑන් ප්ලේ කරන එක්කෙනා නේද? ඔව් මහත්තයා. මේ ඒගොල්ලන්ගේ බෝඩිමට අද අපේ අයියත් ඇවිල්ලා. මම යන්නද? අද යන්න එපා. ඔය දැන් අම්මලා ගෙදරනේ ආවේ. අපි පස්සේ දවසක යමු. පස්සේ කියන්නේ? නෑ, අපි වෙන දවසක යමු. ඔය වගේ තැන් වලට තනියම යන්න එපා. නෑ නෑ මහත්තයා, එහෙම බය වෙන්න කිසි දෙයක් නෑ. අපේ අයියත් ඉන්නවනේ. නෑ නෑ කමන්නේ, අපි හෙට අනිද්දාට යමුකෝ. රුපියල් මිලියන 10ක් දක්වා බිල් අඩු කරගන්න ඔබත් අදම කීල්ස් එකට එන්න. Now a Dove Healthy Ritual හතරෙන් එකක් moisturizing milk cornflower සහ coconut oil සමගින්. හලෝ මහත්තයා. මොකෝ කට්ටුනේ, කවුද කෑ ගහන්නේ? නෑ මහත්තයා, මේ සද්දෙට මගේ ඇති වැරදිලා කට්ටුනේ. ඒක තමයි. මොකද්ද ඒ සද්දේ? සද්ද කරන්නේ මේ මහත්තයා, මේ අපේ මේ තාත්තගේ යාළුවෝ කට්ටියක් ගෙදර ඇවිල්ලා. ඒ කට්ටිය යාළුවෝ
මොකද කෑ ගහන්නේ? කෑ ගහන්නේ මේ මහත්තයා මේ අර දන්නේ නැද්ද පොඩි ඩ්‍රින්ක් එකක් දාලා. ඒක නිසා මේ කට්ටිය කෑ ගහනවා. ඔතන මොකුත් ප්‍රශ්නයක් නැහනේ? අනේ නෑ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම අපේ තාත්තගේ යාළු. මං අඳුරන අංකල්ලා. හරි හරි එහෙනම් කමන්නේ. මං බය වුණා මොකද්ද සද්දේ කියලා. හරියට මං තියන්න. පස්සේ කෝල් එකක් දෙන්න. මහත්තයා මේ thank you මං ගැන හොයලා බලනවට. හරි හරි. බයි. බුසරණයි. බුදුසරණයි මහත්තයා. Edinburgh, Rasata Gunata Adipati. Oh, and handsome. AAT multivitamins and UV filters degunekin wedi deepthiyak labade. Muna gana hitanna. Me wage dorawal erala dala me minissu duraka yanna ne ruwini. Yunna thi me gewal wala ehema ganna deekut nathi hinda ehema yanawath danna ne. Api tikak balamu ne. ඔයාට පොඩිවත් අයිඩියා එකක් නැද්ද මේ මිනිස්සු ඔච්චරටම දන්නේ මොනවද කියලා? නෑනේ රුවිනි. හැබැයි මොකක් හරි ලොකු දෙයක් ගැන දන්නවා. ඌ අපි තින්නල ඉඳලා ආවේ මාර දවසක තමයි. හරි ඉතින් අපි ටිකක් කියලා බලමුකෝ. මේ අපි ඔය ළඟපාත ගෙදරකින් අහලා බලමුද? එපා එපා අපි ටිකක් මෙතන ඉමු තව. ඔයා කියයි මට බඩගිනිත් එක්කනේ. මොකද්ද රුවිනි ආවේ කී ටිකක් ඉමුකෝනේ. උන් අර කෙල්ලට පයින් ගාලා ගෙදරින් එළියට දායි. ඒකේ ඒ ලැජ්ජාව දරා ගන්න බැරුව සියදි විනාසගෙන. නැත්තම් පිස්සියක් වෙලා ඉබ්බා ගාතේ මහපාරේ ඇවිදි. එව්ව ඇති මට අදාළ නැහනේ. එහෙම කතා කරන්න එපා බං. දැන් උඹ ඔය කේලම කිව්වා කියලා උඹට මොකද්ද වෙන වාසිය කියා? මට ඒක කියා. උඹට තව ලක්ෂයක් දී. ඒකත් බං සතියකින් දෙකකින් දිය වෙලා යයි. තේරුමක් නැහනේ. යකෝ මේ සල්ලිකාරයොන්ට කඩේ ගිහිල්ලා තමන්ගේ පන්තියුම පාවලා දෙන්න එපා බං ලැජ්ජයි. අනේ බණ්ඩෝ මේ ඔය කිහෙම්මල් පන්ති මට වැඩන්නේ නැහැ. මට සල්ලි ඕනේ. මට ජීවත් වෙන්න සල්ලි ඕනේ. උඹ දන්නවනේ මට ඉස්සර වගේ මේ ජීවත් වෙන්න කිසි මාර්ගයක් නැහනේ. හරි ගානක් කියා. ගානක් කියා. මම උඹට ඩබල් දෙන්නම්කෝ. ගානක් කියා. මයි යනවා. දැන් ඔය කොහෙද යන්නේ? පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා. මේකට එකඟ වෙලා යනවා. දැන් මම විශ්වාස කරනවා ඔයා මං කියන දේවල් අහනවා කියලා හොඳේ. ඇයි දැන් මං ඔබ කියන දේවල් අහන්නේ? නෑ ඉතින් දැන් ඉතින් අපි දෙන්න අතරේ අවබෝධයක් තියෙනවනේ නේ. උඹ හිතනවාද එහෙම එකක් තියෙනවා කියලා? නෑ නෑ මම හිතනවා උඹ හිතන්නේ නැතුව ඇති. මම හිතනවා එහෙම අවබෝධයක් තියෙනවා ඇති. උඹ මට ගාණක් කියා. මං ඒ ගාන දෙන්න. මම ඒ ගාන ඩබල් දෙන්නම්කො ඉවරයිනේ වැඩේ. මට මේ වැඩේ කරා කියලා සත පහක්වත් වාසියක් නෑ බා. මම කුලියට මිනි වල්ල හරි උඹට ගෙවන්න. හරි? මම මේ හැම ගේමම්ම ගැහුවේ ඒ වෙනුවෙන්. ඒ කෙල්ලගේ ජීවිතේ හරි ගොඩයයි කියලා හිතලා. මට මේ වැඩේ කරා කියලා සත පහක ලාභයක් තිබුණ නෑ බා. මට හම්බෙච්ච ගානක් මං උඹලට දුන්නනේ. හරි හරි මම මොකක් හරි කරන්නම්. ඔන්න මං ජීවිත කාලේ පළවෙනි වතාවට උඹව විශ්වාස කරා ඩාලින් අක්කේ හොඳි. මට මේ උදව්ව කරා. අපේ පන්තියේ එකෙක් හරි ගොඩ යනවනම් මට ඕනේ එච්චරයි බං. අනික බං අපි ගොඩ යන්න ඕනේ අපිව හූරගෙන කාපු උන්ගේ සල්ලි වලින්. දැන් ඔය අලු විහාරයලා ඈ අධිකාරිලා උන් මචං මිනිස්සුනේ අපේ සල්ලි වලින්. නේ? අපි ගොඩ යනවනම් ගොඩ යන්න ඕනේ උන්ගේ සල්ලි වලින්.
හරි හරි බලමුකෝ. ඩාලිගක්ක මම ආයෙත් කියනවා මම විශ්වාස කරනවා හොඳයි. මට ඕන අරුන් යනකම් උඹව මෙතන හිර කරන් ඉන්න තිබුණා මං එහෙම කරේ නෑනේ. මොකද බං උඹලත් දැනගන්න එපා මේ ඇත්ත තත්ති. ඉවරද උඹේ බණ? ඔය බණ නවත්තලා වරෙන් යන්නේ නැත්තම් ඕන තැනක ඵලයක් මයි යනවා. තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. මේ දැන් යමුනේ මේ මිනිස්සු අදේන පාටක් නෑනේ. මටත් හිතෙනවා එන්න ඇති වෙයි කියලා. වගා ෆෝන් නම්බර් එකක් වන්න නැද්ද මේගොල්ලන්ගේ? නෑනේ රුවිනි තිබුණා නම් මම මෙලාකටත් කෝල් කරලා. දැන් එනයි යමු. අපි දැන් ගිහිල්ලා හෙට උදේ හරි රැවෙලා හරියමු. බෑ බෑ මට නම් රැවෙලා ඉන්න බෑ. එහෙනම් යංකෝ. මේ අන්න අරයා එනවා. කවුද? මේ ගෙදර එක්කෙනා. දැන් ඔයා කිව්වේ සිසිල් කුමාරද කවුද කිව්වේ? ඔව් ඔව් මේ එන්නේ යාගේ වයිෆ්. මෙයත් එක තමයි එදත් අපි කතා කරේ. නෝනලා. ගොඩක් වෙලානේ ඇවිල්ලා. ඔයා කොහමද දන්නේ? මට ආරංචි ආවා. මොකද මේ පැත්තේ? ටිකක් කතා කරලා යන්න ආවේ. ඇත්තද? හැබැයි මං හිතුවා දා ගුටි කාලා ගියපු විදිහට මේ පැත්ත පලාදි පස් බාගෙන ගන්නේ නැහැ කියලා. ගුටි කාගෙන? මෙයා? මේ අලුත් නෝනගේ නේද? මේ මගේ යාළුවෙක්. ඇත්තද? ඇයි නෝනා දන්නේ නැද්ද මෙයාගේ සීන් එක? මොකද්ද? මෙයාට මගේ මිනිහත් එක්ක සම්බන්ධයක් තිබ්බනේ. අයියෝ නෝනා ඔයාගේ මේ නෝනාට කිසි දෙයක් කියලා නැහනේ. මොනවද රුක්ෂාන මේ කියන්නේ? නෑ 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 ඌව බොරු. මගේ මිනිහට මෙයත් එක්ක සම්බන්ධයක් තිබ්බේ නෑ. ඌව මේක එකා කියපු බොරු කතා. ඌට දැන් වෙන සම්බන්ධයක් තියෙන හැබැයි මං ඒක හොයාගත්තා. ඌවම වැඩක් නෑ. මොකටද ආවේ? එදා අපි ආව හේතුවටම තමයි. ඒ කියන්නේ අපි දන්න නෝනලා නොදන්න රහස් දැනගන්න. ඔව්. අදවත් එක කියන්න පුළුවන්ද? හැබැයි බං ඔය පාටි සීන් එකයි සින්දුවේ සීන් එකයි දෙකම රිහන් දන්නවනේ. ඒකින්ද ඒක අවුලන්නේ. අරුන් දෙන්නනේ බං මාව මරාගෙන ගන්නා දන්නේ. රිහන් මාව කව කරනවා. හැබැයි මට බය තියෙන්නේ අපි රිහන්ව රවට්ටපු සීන් එක කවුරට එළියට අදීද කියලා. දැන් ඉතින් ඉන්නේ ඩාලිනුයි සිකුරයිනේ බං. සිකුරානයිදී පොලිසියෙන් අරන් ගියා. දැන් ඉතින් ඌට ඕවා හිතන්න වෙලාවක් නැහැ. පොර නන්නත් ආර වෙලා ඇති. ඒ අනිත් එක බන් දැන් බණ්ඩ ඩාලින්ව ෂේප් එක බැලන්ස් කරන ඈ. ඌ සිකුරව ගෙදරින් එළියට දාලා බන් ඌ දැන් සිකුරගේ රෝල් එකක් කරනවා. මොකද බන් සිකුරගේ රෝල් එක? නෑ නෑ හේමාල ගෙඩියක් නෙමෙයි බන්. දැන් බණ්ඩ මචං ඩාලින්ට පොඩි මානසික අල්ලසක් දෙන්න. ඌ දන්නවා සල්ලි වලට ඒකිය බා ගන්න බෑ කියලා. පොඩි මෙන්ටල් සීන් එකට එන්ටර් වෙලා තියෙන. මෙන්ටල් සීන් එකක් කියන්නේ? මෙන්ටල් සීන් එකක් කියන්නේ ඉතින් බණ්ඩා ඩාලින්ට ලව් කරනවා. අනේ මේ මගුල් කියවන තු ඇත්ත කියපන්කෝ. ඇත්ත ඇත්ත පොඩි එහෙම සීන් එකක් තියෙනවා. හෑ? මේ අපේ බණ්ඩා ඩාලින්ට ලව් කරනවද? ලව්ද නැද්ද දන්නේ නෑ බං. හැබැයි බං බණ්ඩා දවසෙන් භාගයක් මිනිහ ඩාලින්ලා ගෙදර. දැන් අද උනත් බලහන්කෝ. උඹ කෝල් කරාම ඌ ආවද? අන්තිමට ඉතින් උඹට රියාන් සෙට් වුණා. බණ්ඩර ඩාලින් සෙට් වුණා. අපිට තාම මොනාල ගෙඩියක් වන්නේ. ඊටොප් එකත් ගියානේ ඉතින්. අනේ මේ මේ ඒ මල හොන්තුව නම් ගියපු එකම තමයි හොඳ. ඒ හැබැයි ජූට නම් කෑල්ලක් සෙට් උනේ. කෑල්ලක් මූට? ඔව් ඔව් අය සුපිරි කෑල්ල. අනේ අනේ මේ ගොන් කතා කියන්නේ තු ඉඳන් බං. ගොන් කතා. මොකද ඒ බානුව නැද්ද කියන්කො? ඒක හරි අසාධාරණයි නේද හැම දෙයක් කියන්නේ ලක්ෂ දෙකක් ගන්නව කියන්නේ. නෝනා මේ ඔයා කටපියාගෙන ඉන්නවද නොදන්න දේවල් ගැන කතා කරන්නේ නේද? මම මේ කියන්න හදන දේ සමහර ජීවිත කඩාගෙන වැටෙනවා සමහර ජීවිත උඩ යනවා ඒක හොඳට මතක තියාගන්න. ඒ ඒව නෙමේ මට කියපන්කෝ කෙල්ල ලස්සනද? කෙල්ල පට්ට ලස්සනයි බං. සල්ලිකාර භාණ්ඩයක් කේම් පිටින්ම. මොන වගේ තැනකටද ගියේ? ගෙදරකටද? පිස්සු දනේ මොන ගයක්ද? ඒක මේ ගරා වැටිච්ච ගේ කෑල්ල. යන්කෝ ඉස්සරහට මම පෙන්නන් තව ඉස්සරහ.